උසස් විඳනාත්මක කලාව අයිති වෙන්නේ ඊටම ආවේණික වුණු ලස්සන ලෝකයක. මේ ලෝකයේ මත අපි ඉන්නකොට, සහෘද අපි ඉන්නකොට අපිට දැනෙන සතුට මිහිර අපිට කියා නිම කරන්න බෑ. තව කෙනෙක්ට පහදලා දෙන්න අමාරුයි කොයිතරම් චමත්කාරයක් අපේ හදවත්වල ඇති වෙනවද කියලා. ඒ නිසාම මේ චමත්කාරය මවා දෙන මේ සුන්දර ලෝකයට අපි හුඟා කැලුම් කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ චමත්කාරයේ හිතේ මවන්න පුළුවන්කම ලබාගත්ත, හැකියාව ලබාගත්ත කලාකරුවන්ටත් අපි එලෙසම ආදරය කරනවා. හිතවතුනි, අපි දැනගත්තහම මේ කලාකරුවන් වඩා හෘද සංවේදී බව, අප දැනගත්තහම මේ කලාකරුවන් ජීවිතයේ තියෙන සියුම් තැන් ගෙනහැර පාන කලාව භාවිත කරපු බව, අපි දැනගත්තහම ඒ වෙනුවෙන් ඒ අය හුඟක් කැපකිරීම කරපු බව, මේ ආදරය තව තවත් වැඩි වෙලා ඒක විශාල බන්ධනයක් බවට පත් වෙනවා. ඒ බැඳීම සමහර වෙලාවට යුග යුග ගණන් පවතිනවා. හිතවතුනි, අප අද කතා කරන කලාකාරිය සහ කලාකරුවත් අන්නේ වගේ යුග යුග බැඳි ආදරයකට උරුමකම් කියන දෙදෙනෙක්. ඒ දෙදෙනාම ජීවතුන් අතර නැති වුණත් අපේ අර කලින් කතා කරපු ඒ චමත්කාර ලොවේ දැනටත් අදටත් කිරුළ දරනවා වගේම රජ කරනවා. ඒකයි ඔවුන්ගේ විශේෂත්වය. ඒ නිසා මිය ගියත් නොමියන මිනිසුන් අප අතර ඉන්න බව ඔවුන් පසක් කරන නිසා අපි කලාවේ ඉතාම මధుර තැන් ඔවුන් අපට හිමිකර දුන්න මිහිරිම තැන් සොයා යනවා අද සුසරදැහැනේ. ඒ කලාකරුවා තමයි විජය කුමාරතුංග, කලාකාරිය රුක්මණී දේවි. හිතවතුනි, මේ මනරම් රාත්‍රිය වඩාත්ම මේ ගීත මිහිර අපට ලබා දීලා මේ ගීත ගායන තුළින් අපව කලබන්නට සමත් වෙන පිරිසක් තමයි අද දවසේ අපි මේ මණ්ඩපයට කැඳෙව්වේ. මා ඒ අයව හඳුන්වා දෙන්නට කලින් විචාරයෙන් සම්බන්ධ වෙන කෙනාව හඳුන්වා දෙන්න. මොකද ඊට හේතුව, අද අප කතා කරන විට අපිට බොහෝ අතීත සිද්ධි මතකයටයි, අතීතයට ගිහිල්ලා චිත්‍රපට ගැන කතා කරන්න අපිට ඉඩ ලැබෙයි. ඒ නිසා සඳහා සුදුසුම කෙනාව ගෙන්නන එක නියුතුකම. ඒකයි අපි යුතුකම ඉටු කළේ. මේ සරසවිය පුවත්පතේ ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහත්මයා, ආයුබෝවන්. හරි, දැන් මම ඔබට කියවනේ මේ ගායනයනුත් අපත් සමඟ සම්බන්ධ වන්නේ විශිෂ්ට කලාකරුවන් කිහිප දෙනෙක් කියලා. මම ඉස්සෙල්ලාම අඳුන්වා දෙන්නම් ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා, කලාකරුවා අපත් සමඟ අද සුසර දැහැනට සම්බන්ධ වෙනවා, ආයුබෝවන්. එවැගේම සමිතා මුදුන්කොටුව, ඔබවත් බොහොම ආදරෙන් පිළිගන්නවා අපි, ආයුබෝවන්. මගේ වම්මත පැත්තේ ඉන්නවා කීර්ති පැස්කුව, ගායන වේදියා, ඔබටත් ආයුබෝවන්. එළුව අධිකාරි, ඔබත් ලෑස්ති වෙලා ඉන්නවා මම දන්නවා. හොඳයි, ඔබවත් බොහොම සෙනෙහසින් පිළිගන්නවා, ආයුබෝවන්. හිතවතුනි, ඉතින් මේ වගේ රස වින්දනාත්මක මොහොතක් අපිට උරුම කරලා දෙන්න හොඳ වාද්‍ය වෘන්දයක් ඉන්න ඕනේ. ඒ මෙහෙවීමත් ප්‍රවීණයෙකු අතින් සිදු වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඒ සඳහා ඇරයුම් කළේ ප්‍රේම්නාත් කොරිතුවකු කියන බොහොම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයාට, සංගීතවේදියාට. ඔහු ඇතුළු මේ වාද්‍ය වෘන්දයත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි, ප්‍රේක්ෂක අගාරයේ සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම අපේ ආදරණීය හිතවතුන් ජාතික රූපවාහිනිය සමග සම්බන්ධ වන බව අපි දන්නවා. ඒ නිසා මේ රාත්‍රියේ නොඅනුමානවම ඔබව කලබන, ඔබව රසයක ගිල්වන රාත්‍රියක් වෙන බවට ප්‍රථම ගීතයෙන්ම ඔබට තේරෙයි. මුල්ම ගීතයට යන්න කලින් මම අහන්න, දැන් දේශීය කතානාද සිනමාවේ මුල්ම කෙනා, මුල්ම කාන්තාව තමයි රුක්මණී දේවිය කියන්නේ. ඒ වගේම ගායිකාවක් විදිහට මුලින්ම ඔන්න කලෙලි බහිනවා. ඒ විතරක් නෙමෙයි, ඇයට ඉතාම පරිපූර්ණ දක්ෂතාවයකින් යුක්ත කාන්තාවක්. ඉතින් අපිට තියෙන මුල්ම ගීතය ආදරයයි කරුණාවයි කියන ගීතය, දෛවයෝගේ චිත්‍රපටයේ ගීතය. හැබැයි ඊට මත්තෙන් මම අහන්න කැමති, ඇයගේ පැමිණීම කලා ලෝකයට කොයිතරම් සාධනීය බලපෑමක් සිදු කළාද, ඇයගේ පැමිණීමත් එක්ක කොයි වගේ වෙනස්කමක්ද මේ කලාව තුළ සිදු වුණේ? පරමේ මං හිතන්නේ ඇයගේ තිබෙන විශේෂත්වය තමයි ඇයගේ ඉතාම වාසනාවන්ත ලකුණක් තමයි මුල්ම චිත්‍රපටයේ මුල්ම දර්ශනයට පෙනී සිටින ඇය. පළවෙනි කඩවුණු පොරොන්දු චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විසින්, නායක මහත්මයා විසින් චිත්‍රපටය පිළිබඳව පූර්ව හැඳින්වීමකින් පස්සේ අපට දකින්නට ලැබෙන්නේත් රුක්මණී දේවි මහත්මිය විසින් ගායනයක් ඉදිරිපත් කරන අවස්ථාව. මේ අවස්ථාව කාලය වෙනකොට ඉන්දියාවේ දිනම් චිත්‍රපට පසුබිම් ගායිකාව සහ ගායක නිලිය අතර වෙනස්කමක් ඇති වෙමින් පවතින යුගයේ ලතා මංගেশකාර වැනි ගායිකාවන් සිනමාවට පිවිසලා ඉවරයි. ඒකට මුල් යුගයේ තිබුණේ ගායිකාවත් නිලියත් දෙදෙනාම එකයි. නමුත් කඩවුණු පොරොන්දු ආරම්භ වෙන විට අපි ඒ ඉතිහාසෙ ගොඩාක් දුරට ඇවිල්ලා තමයි අපි සිනමා කර්මාන්තයේ කඩවුණු පොරොන්දු ආරම්භ වන්නේ.
අපි ආරම්භ වන්නේ නිලියක් සහ ගායිකාවක් කියන දෙදෙනාම එක තැනකින්. ඒ කියන්නේ හරියට අපි මුලින් පටන් ගත්තා වගේ. මේදී තියෙන එක දෙයක් තමයි මුල් යුගයේ ඉන්දියානු ඉතිහාසයේ දැක්කම අපි දකිනවා සිනමා නිලියක් වන්නට කිසිම කාන්තාවක් කැමති වන්නේ නැහැ. මුල් චිත්‍රපටියට රාජා හරිශ්චන්ද්‍ර වගේ චිත්‍රපටයක් හදන්නට නිලියක් හොයන්නට ගියාම ඉන්දියාවේ බොම්බායේ පහළ ගණිකා මඩම් වලට පවා අධ්‍යක්ෂකවරයාට යන්න සිදෙන. ඒත් ඔවුන් පවා කැමති වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි කාරණාව කේරළේ වගේ පළාතක චිත්‍රපටයක් හංගපෑමේ වරදට ඇයට මුළු ආත්මෙන්ම වන්දි ගෙවන්නට වෙනවා. නමුත් අපි ලංකාවේදී ඇය පළවෙනි චිත්‍රපටයේ පිවිසෙන විටත් ඒ පෝස්ටර් ඒ දැන්වීම් වල තිබෙන්නේ අද එකතු කරලා බැලුවාම ලංකාවේ ගීත කෝකිලාවිය රඟපාන කියලා. ඒ වන විටත් ඇයට මේ රටේ යම් ජනප්‍රියත්වයක් තිබුණා. මේ නිසා එපමණක් නෙවෙයි එතැන් සිටන් මුල් යුගය තුළම අපේ සිනමාවේ අදටත් මං හිතන්නේ පූර්වාදර්ශ ලක්ෂණය වන්නේ රුක්මණී දේවිය. රුක්මණී දේවියට තිබිච්ච ලක්ෂණය කොයි වගේද කිව්වොත් ඇය සමහර චිත්‍රපටවල රඟපානකොට එසේ රඟපෑම නොකළ යුතුයි ඇයි. මොකද ඇයගෙන් ගන්නා පූර්වාදර්ශ වැරදියයි මෙරට හිටපු මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා පවක්කයා සිට. ඒකම රුක්මණී දේවි කියන නිලිය නැතනම් ගායිකාව අපේ රටේ ගොඩනගපු ප්‍රතිරූපයට හේතු සාධකයක්. දකුණු ඉන්දිය සිනමාව වෙතට හැරෙමුකෝ. අපි දන්නවා දැන් රජනිකාන්ත්ල වගේ බොහොම ජනප්‍රිය ජනාදරයට පත්වෙච්ච රංගන ශිල්පීන් ඉන්නවා. ඔවුන් එක කාලයක යුගයක් හිමි කරගෙන හිටිය මේ අධිරාජ්‍යවරු වගේ හිටිය සිනමා ශිල්පීන්. හැබැයි ඒක එතනින් ඉවර වුණ නෑනේ. දැන් අපි දන්නවා
ප්‍රභූ දේවල ඊටත් පස්සේ පරම්පරාවේ අය සමහර ලටෝයි විජයලා ඒ අය මේ මේ කටයුත්ත දමිළ සිනමාව තුළ මේ දකුණු ඉන්දියා සිනමාව තුළ ඉස්සරහට ගෙනිච්චා. ඒත් උතුරු ඉන්දියා පැත්තට හැරුණාම අපි දන්නවා දිලීප් කුමාර් අමිතාබ් බච්චන් වගේ නළු ඒ අධිරාජ්‍යවරු වගේ හිටියා. හැබැයි ඊට පස්සේ ෂාරුක් ඛාන්ලා සල්මන් ඛාන්ලා ඇවිල්ලා එතන ගත්තා. හරි විජය කුමාරතුංග වගේ නළු එක් හිටියා. අපේ තරු පරම්පරාව එතනින් අහවරද මේ අවුරුදු 27ට ඔහු නැති වෙලා අවුරුදු 27කට පස්සේ අපිට එහෙම ඉන්නවද තරුවක් සිනමාවේ? පාරමී මහා විශාල අමාරුවක දැම්ම තීරසය වගේ අය දකුණු පැත්තේ තියාගෙන මේ මොකද මේ මහනකොට එක්තරා කනගාටුවක් දැනෙනවා. ඒකට හේතුව තමයි විජය කුමාරතුංග මහත්මයා මේ රටේ ජනප්‍රිය නළුවා හැටියට දැන් සාමාන්‍යයෙන් ඔබ කිව්ව ඒ නම් සියලු දෙනා එක්තරා ආකාරක ෂය වීගෙන යනකොට ඊළඟ නළුවෙක් ඒ තැනට පැමිණෙන්නේ. ඒක ඒක මේ කියන්නේ කෙනෙක්ට බලෙන් ආරෝපණය කරන්නට බෑ. ඒ ජනප්‍රියත් ඒක මේ ඒ යුගය ඉවර වීගෙන එනකොටයි තව කෙනෙක් ගන්නේ. නමුත් අපි සියලු දෙනා දන්න කාරණාව තමයි මේක හරියට ගහක මුදුම් පෙත්ත කැපුවා වගේ තමයි විජය කුමාරතුංග මහත්මයා අප අතරින් එක පාට සමුගත්තේ. දැන් මෙතන සිටින සමහරු එතුමන් ළඟින් ආශ්‍රය කළ තියෙනවා. සමහරු ඔහුව රසිකයෙකු හැටියට ආශ්‍රය දැකලා තියෙනවා, ඔහුට ආදරය කළා. දැන් මම විජය කුමාරතුංග මහත්මයා මේ යන විට මෙට අවුරුදු 24 කලින් පුවත්පත් කලාවේදීක් නෙවෙයි පාසලෙන් ඉවත් වෙච්ච අලුත මට තිබුණේ ඔහු ගැන පුදුම ආදරයක්. ඒ ඒ ඒ මරණයත් එක්ක අපිට ඇති වෙච්ච කම්පණය හරි විශාලයි. දැන් ඒක රුක්මණී දේවි නැමැති අපේ ආරම්භක ගායිකාව අපිට හදිසි අනතුරක මේ තාම හදිසි අනතුරකදී සිදුවෙලා වෙච්චනාට වඩා විශාල කම්පනයක් ඒ වයසේදී අපිට දැවැන්ත කම්පනයක් මේ විජය කුමාරතුංගෙන් නැති වුණ වෙලාවේ අපිට දැනුණා. එතකොට මේ අර මම කිව්වේ එක පාට හිඩැස්සක් ඇති වුණාම ඒ තන පුරවන්න කාලයක් අමාරුයි. මොකද එහෙම බලෙන් වෙන්න බෑ. නමුත් අපේ රටේ ඒ ඒ ඊළඟට ඒකම සිද්ධ වෙච්ච ඊළඟ කාරණාව තමයි එබඳු සිනමාවක් කියන දේ මේ රටේ හිමින් හිමින් අහිමි වෙලා ගියා. ඒ ජනප්‍රියත්වය වෙන දේවල් ලබා ගත්තා. අදරත් ඉන්නවා ජනප්‍රිය නළුවන්. අපේ හිතවත් රංජන් රාමනායක කිව්වම අපි පිළිගන්නවා මේ රටේ ජනප්‍රියම නළුවෙක් නළුව හැටියට. නමුත් මේ සියලු දේවල් මැද්දේ විජයගේ ජනප්‍රියත්වය ඊට කලින් ගාමිණී ෆොන්සේක මහත්මිය ඉන්න කාලේ මේ මොකක්ද ඒකේ තිබුණේ? ජනප්‍රියත්වය කියන්නේ හුදු චිත්‍රපට දුවන එක පමණක්ම නොවේ. එහෙම නැත්නම් ඔහු ලබන අසීමිත කීර්තිය විතරක් නෙවෙයි. ඔහු වගේ අඳින්න, ඔහු වගේ කොණ්ඩේ පීරන්න, ඔහු වගේ ඇවිදින්න, ඔහු වගේ කතා කරන්න, ඔහු වගේ හැසිරෙන්න, මෙන්න මේක තමයි ඒ ජනප්‍රියත්වය කියන්නේ. ඔහුව ආරෝපණය කරගන්න, ඔහු අපේ වීරයෙකු බවට පත් වෙන. ඉතින් ඒක එතනින් එහාට කොච්චර දුරට සිද්ධ වුණාද කියන එක දන්නේ. ඒකට ප්‍රධානම හේතු උනේ එක මොහොතක මේ සියලු දේවල් ක්ෂණයකින් නැති වී යාම. එතකොට ඒ තැන හිස් වෙනකොට ඒ තැන පිරෙන්න තව ටික කාලයක් යනවා. ඒක පිරුනේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු ගාණක් යනකොට.
ඉදෙනෙක් කියලා තිනාද විජේගේ වගේම හඬක් තියෙනවා කියලා? නෑ එහෙම නෑ. විජේගේ හඬ මට තිබුණේ මම බලෙන් ගත්තා. ආහහ. අන්න අර අපි කතා කරන තරු සංකල්පය. ඊට පස්සේ ඇත්තටම මට මං හරි ආදරේයි. මට ප්‍රධානම දේ තමයි විජේට තිබිච්ච ආදරය තමයි මම මේ ගීත කියන්න පටන් ගත්තේ. ඉතින් ඒක කියනකොට මට හිතුණා මං මේ බලෙන් මේ හඬ අරගෙන තමයි පටන් ගත්තේ මං කියන්නේ. ඊට පස්සේ ඉතින් යන තුනෙන් පස්සේ මට වේදිකාවට ආරාධනා කළා. හැබැයි ඉතින් ඒක එහෙම බලෙන් කිව්වේ නෑ මට එහෙම කියුණා. පස්සේ පස්සේ නිකම්ම මේ හඬ බලට හැරුණා. හොඳයි අපි ඊළඟ ගීතය රුක්මණී දේවියක් බෙග් මාස්ටර් සමග ගායනා කරපු ගීතයට ඊළඟට අපි අවස්ථාව ලබා දෙන්නේ පරම රමණීය. දැන් මේ ගීතය අතුල් වෙන චිත්‍රපටය නලංගන කියන චිත්‍රපටය. මේ නලංගන කියන චිත්‍රපටය එක කාලයක තහනමට ලක් වෙන්නත් ගියා. ඔන්න මෙන්න කියලා තියලා ඒක නැතුව ගියා. මොකද ඒකට හේතුව මේ රුක්මණී දේවිය මේ දිග කලිසමකින් ජීන්ස් එකකින් සැරසෙලා මේකේ රඟපානවා කියන එක තමයි ලොකුම ප්‍රශ්නය වුණේ. දැන් ඇත්තටම දැන් මේ සිද්ධියත් එක්ක අපි කතා කරන්න ඕනේ ඇගේ තිබුණු මේ නිර්භීතකම පෞරුෂය. විශේෂයෙන්ම මේ කාන්තාවක් සිනමාවට කලාවේ කිසිදු ඉසව්වකට පා නොතැබිය යුතුයි කියලා හිතපු යුගයක ඇය කොහොමද මේ නිර්භීත තීරණය ගත්තේ කියන එක? ඔව් මම හිතන්නේ පාරමී මේ ඔගේ පොඩි ප්‍රශ්න තියෙන මොකද රුක්මණී ලංකාවේ රඟපානට පිවිසෙන විට ලෝකේ ඉන්දියාවේ පවා මේ සිතුවිලි වෙනස් වෙලා ඉවරයි. අපේ වේදිකාවේ ඊට කලින් කාන්තාවන් පැමිණලා ඉවරයි. නමුත් එහෙදි පුරෝගාමි කටයුත්තක් ඇය කරනවා. නලගන චිත්‍රපටයේ සම්බන්ධයෙන් සිද්ධ වෙන ඊට වඩා වෙනස් දෙයක්. මේක තමයි මං කිව්ව තරු සංකල්පයේ තිබිච්ච අර ඉතාම වැදගත් දේ. රුක්මණී දේවිය එහි රඟපාන්නේ සමාජ ශාලාවකට සම්බන්ධ කාන්තාවක් ඇටියට. ඒ පමණක් නොවේ ඇය එහි ඔය කියන ජීන්ස් කියන රඟපානවා. මෙන්න මේක දැක්කාම අපේ රටේ ගැමියන් මේ අපේ සංස්කෘතියෙන් වෙනස් වෙලා ඔවුන්ගේ ඔවුන්ට අපේට අයිති සංස්කෘතියෙන් මේකෙන් හානියක් වෙනවා කියන එක තමයි මේ චිත්‍රපටය හරහා බරපතල සාකච්ඡාවක් වුණේ. මේ සාකච්ඡාව කරපු ඇතැම් අය, ඒ කියන්නේ මම උදාහරණයක් ඇටට මහගත්කරු මාටින් වික්‍රමසිංහ මහත්මයා පවා මේ ගැන ලිව්වා. මේ නලගන චිත්‍රපටයේ මේක ඉතාම දෙන වැරදි පූර්වාධාර. මේ වැරදි පූර්වාදර්ශය කිසිවක් නොවේ. ඇය වැනි මේ රටේ ප්‍රතිරූපයක් ගොඩනගපු කාන්තාවක් මෙලෙස හැසිරීම තිරය මත එය අපේ රසිකයන් කතරම් ආරෝපණය කරගනි දෙක. අපි දැන් අවුරුදු ගානකට පස්සේ නලගන චිත්‍රපටය මේ රටේ ටෙලිවිෂන් නාලිකා ඔස්සේ මේ නිසිත ශතාවකට වඩා මේ රසිකයන් දැකගෙන තිබෙනවා. අපිට අද ඒක දැනෙන්නේ නැහැ. නමුත් 1958-59 කාලයේදී මේ චිත්‍රපටය තිරගත වුණාම එහෙම දෙයක් දැක්කාම ඇයි රුක්මණී මෙහෙම චරිතයක් කළේ? ඊට පස්සේ රුක්මණී මං හිතන්නේ මට මතක හැටියට පිපෙන කුමුදු චිත්‍රපටයේ එම ජීන්ස් රඟපාන අය බොහොම තම අඩුයි. ඊට පස්සේ බොහෝ දුරට සාරිය අඳගෙන එහෙම රඟපාන. ඔවුන් හැම වෙලාවෙම චිත්‍රපට නළු නිළියන්ගෙන් ජීවිතයේ විශාල ප්‍රතිරූපයක් බලාපොරොත්තු වුණා. කලාකරුවන් එහෙම ප්‍රතිරූපයක් මේ රසිකයන්ට තිබුණා, ලෝකයට තිබුණා. මෙන්න මේක ආරක්ෂා කර ගැනීම නොවුනොත් මේ චිත්‍රපටය හරහා ඊට වඩා භයානක දෙයකට යව කියන අදහස තමයි නලගන චිත්‍රපටය හරහා තිබුණේ. මේ නිසා තමයි මේ චිත්‍රපටය තහනම් කළ යුතු අසභ්‍ය චිත්‍රපටයක් හැටියට සමහරු සැලකුවා. ඒ කියන්නේ නිදහස් මතදරුව කරුණාරත්න අබේසේකරයන් වගේ ගීපද රසිකයන් පවා මේ ගැන ලිව්වා. මේ ගැන වෙනස් විදිහට, ඒ කියන්නේ මේක ඇත්තටම ප්‍රශ්නයක් කියන තැන ඉඳලා කතා කරපු අවස්ථා තිබ්බා. ඔව් මට විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ වික්‍රමසිංහ මහත්තයත් ළඟට බොහෝ පුවත්පත්වල විචාර බොහෝ දෙනාගේ අදහස් වල තිබුණේ ඇයි මේ රුක්මණී මෙහෙම චරිතයක් රඟපාන්නේ? මෙහෙම ඒ කියන්නේ රුක්මණී නෙමෙයි මෙහෙම රඟපාලා දැන් අනිත් පැත්ත තමයි රුක්මණී වැනි ප්‍රතිරූපයක් තියෙන. මොකද එවුන් තමයි ආදර්ශයට ගත්තේ, එවුන් විදිහට තමයි හැසිරුනේ, ඔවුන්ගේ හොඳ තමයි දැක්කේ. එතකොට මේක දැක්කාම මේක නරක දෙයක් බවට පරිවර්තනය වෙයි කියලා. අද මේක සරල කතන්දරයක්. නමුත් එදා ඒක තමයි අපිට අද හැසිරලා බලවම කොහොමද මේ අපේ මිනිසුන් කල්පනා කළේ කියන එක.
කියන්නේ මේ එහි සංගීතය පිළිබඳවත් ඒ වගේම ගායනයත් හරිම ලස්සනයි මිහිරි. සංගීතය පිළිබඳවත් අපි යම්කිසි මතක් කිරීමක් කරන්න ඕනේ. මේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ආර් මුත්තුසාමි මහත්මයාව ඒ සංගීත වේදිකාව ඉත්ත සිතින් සිහිපත් කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. දැන් අපේ ප්‍රේක්ෂකාගාරේ ඉන්නවා මේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරපු පద్මසිරි කොඩිකාර මහත්මයා. ඔබතුමාට අවස්ථාව දෙනවා විජය ගැන ඔබතුමාට කතා කරන්න හුඟක් දේවල් ඇති. හැවනල්ලක් වගේ හැමතැනම ආවා ගියා ජීවිතේ සමීපව හිටියා. අද ඔහු නැති ලෝකයක ජීවත් වෙනවා. ඔහු ගැන මතකයේ ස්මරණය කරමින් මොනවද ඔබට කියන්න තියෙන්නේ? විජය කුමාර් තුංගයන්ගේ අවසාන කම්ප්ලීට් කරලා සම්පූර්ණ අවසන් කරලා ප්‍රදර්ශනය කරපු චිත්‍රපටයක් වුණේ මේ ක්ලීටස් මෙන්ඩිස් අපේ හිතවතා ඔහු රඟපෑවා. එකේ සූර්යයන් අතර වීරයක් චිත්‍රපටය 1993 ප්‍රදර්ශනය කෙරේ. ඒකේ අවුරුද්දේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ චිත්‍රපටය වුණා. ඉතින් අද ඇත්තරම දැන් මේ මේ ස්වභාවය කියවෙච්ච කරුණු බලනකොට ඉතාම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. ජනප්‍රිය ශිල්පීන් ඒ ජනප්‍රිය ශිල්පීන් වගේම ජනප්‍රිය සිනමාව අපෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අද ඇත්තරම විජය කුමාර්තු මහත්මයලා ඒ 90 ගණන් වල 80 ගණන් වල රඟපානකොට අපේ සිනමාහල් තිබුණා 367ක්. අද ඒකේ 120කට අඩු වෙලා තියෙනවා. ඉතින් මේකෙන්ම තේරෙනවා සිනමාවේ වැටීම කොතෙක්ද කියලාවිලා. ඉතින් අර මේ අරුණ ගුණරත් මහත්මයා කිව්වා වගේ ඔහුගේ ජනප්‍රියත්වය ගිලිහිම යාමෙන් පසුව කවදා හෝ දවසක ඊළඟ પરම්පරාවකට තරුණයෙක් එන්න ඉස්සර වෙලා තමයි එතුමාගේ අභාවි සිදු වෙන්නේ. විජය කුමාර්තු මහත්මයා ජීවිත පූජා කෙරුවේ මේ රටේ ජාතික සමගිය වෙනුවෙන්. Thank you.